එයාට අපි ගැන හිතන එකම රීලෝඩ් එක. අදම 888ක් රීලෝඩ් කරන්න. රටේ ජනාධිපතිවරයා ඉන්නේ මන්ත්‍රීවරු 134 ඔඩොක්. මන්ත්‍රීවරු 134 ඉන්නේ රනිල්ගේ ඔඩොක්කුයි. මේගොල්ලන්ට ජනතා අභිලාෂයක් කියන කතාවක් වැඩක්ම නැහැ. මේ ත්‍රස්ත විරෝධී පනතේ විතරක් ගණකම් පිටු 102යි. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය කියන එකේ පිටු 59යි. දෙකේම එකතුව පිටු 161යි. ආණ්ඩුකම ව්‍යවස්ථාවේ පිටු 141යි තියෙන්නේ. රටේ මූලික නීති. මම අහන්නේ දැන් මේ ඕලින් මේ එන්න හදන්නේ මොකද්ද? පැහැදිලිවම රටේ මිනිස්සුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා තමන්ට ඕන නීතිය පාර්ලිමේන්තුවට දාලා සම්මත කරගන්න. අපි එක දෙයක් කියනවා රනිල් වික්‍රමසිංහලා තමන්ට ඕන විදිහට තමන් නීතිය නවාගෙන මේ විදිහට සම්මත කරගන්න ආවට අපි අනිවාර්යෙන් ජාතික ජන බලවේගයේ නීතිඥයෝ ලෙස ත්‍රස්ත විරෝධී පනතත් ඒ වගේම මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතත් පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. 12 වෙනි වගන්තියේ ඉඳලා 23 වෙනි වගන්තිය දක්වා වගන්ති ටික තහනම් ප්‍රකාශ. දැන් මම ප්‍රකාශයක් කරොත් එහෙම මුහුණු පොතේ මේ ආණ්ඩුව පන්නමු කියලා. ඒ ප්‍රකාශයෙන් මට පක්ෂව අර මුහුණු පොතේ කමෙන්ට්ස් කියලා එන්නේ කමෙන්ට්ස් 1000ක් ආවොත් ඒ මම මේ ආණ්ඩුවට ලැබි කණ්ඩායමකට වෛරයට පාත්‍ර වෙනවද? එහෙම නැත්නම් මම ඔවුන්ව වෛරයට පාත්‍ර කරන ආකාරයේ ප්‍රකාශයක් කරලා තියෙනවද? එහෙම නැත්නම් ඒක මම ප්‍රජාතන්ත්‍රවාදීව මඟ දක්වන අදහසක්ද? මෙන්න මේක තමයි භයානකම කෑල්ල. මේක ඉතාම පුළුල්. මේකේ දිගපළල පරිමාව පරිමාණය අපිට කියන්න බෑ. ඕන කෙනෙක් කරන ප්‍රකාශයක් ඕන විදිහකට අරගෙනීමේ හැකියාව තියෙනවා. අර්ථ නිරූපණය කිරීමේ හැකියාව තියෙනවා. නීතිය ක්‍රියාත්මක කරන ආයතනයේ